චන්දයදීම මිනිසුන්ට තියෙන අයිතියක් පමණක් නෙවෙයි එය පුරවැසි යුතුකමක්. අහිරිය කියලා කියන්නේ නොතලකෙලිමත්කම සහ දෙගුණුකම යන දුෂ්ටකම් අතර සුචරිත මැද ලක්ෂයයි. නරක නායකයන්ගේ ආත්මාර්ථකාමි හේතුන් මත බලය සොයමින් සිටියත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයන් තුළ පවතින ආකර්ෂණීය විශ්වාසදායක ගොඩරැගීම් මත ජයග්‍රහණය කරන්න පුළුවන්. මනුස්සත්වය නිහතමානීකම අකණ්ඩතාව අමධ්‍ය ප්‍රභාවය යුක්තිය වගකීම ධෛර්යය අතික්‍රමණය ධාවනය සහ සහයෝගිතාවය මේ නායකයන්ට තියෙන්න ඕනේ. විවිධ පාර්ශවල ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීම පිළිබඳව එහි ප්‍රධාන අංගයන් සහිතව හඳුනා ගන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලාංකික අපි ඒ ප්‍රතිපත්ති කියවන්නේ දශක කිහිපයකින්. එයයි දේශපාලන වේදිකාවෙන් නළුවන් ලෙස දකිනකොට අපි ඔවුන්ගේ රංගනය අගෙයිමට ලක් කරන්නේ කොහොමද? හොඳ සහ නරක නායකයන් අතර වෙනස හඳුනා ගැනීමට උපකාර වන විශ්වාසයන්, ආකල්ප, ඒ වගේම හැසිරීම් තවමත් අපේ රටේ ඡන්දදායකයන් අති බහුතරයක් හඳුනගෙන නැහැ. යහපත් නායකයා කවුද සදාචාරාත්මක විදියට හරි ඵලදායී විදියට හරි පොදුවේ පිළිගන්න පුළුවන්. යහපත් නායකයා කවුද යන්න සදාචාරාත්මක විදියට හරි ඵලදායී විදියට හරි පොදුවේ පිළිගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නායකයන් තුළ අගය කරන ගුණාංගද නායකයන් තුළ අනතුරුදායක සලකුණුද උගතුන් විසින් සලකුණු කරලා තියෙනවා. අහංකාරකම, නිෂ්ඵලකම, වංකකම, බලය අනිසලෙස භාවිතා කිරීම, අන් අය කෙරෙහි සැලකිල්ලක් නොමැතිකම, බියගුළුකම වගේම නොසලකෙලිමත්කම තමයි අනතුරුදායක ලක්ෂණ. අයිබන් සිලු දෙනාටම ඡන්දයදීම මිනිසුන්ට තියෙන අයිතියක් පමණක් නෙවෙයි එය පුරවැසි යුතුකමක්. ඊටත් වඩා සමහර ඡන්දදායකයන් ඔවුන්ගේ තීරණ පදනම් වන්නේ සමත්යක් ලෙස සමාජයට වඩාත් හොඳින් සේවය කරන්නේයි ඔවුන් විශ්වාස කරන දේ මත මිස පුද්ගලිකව තමන්ට වාසිදායක විය හැකි දේ මත නොවේ. හැබැයි ලෝකයේ දේශපාලනික උගැන්වීම, නායකයන් පිළිබඳ ඉගැන්වීම එහෙම වුණත් ලංකාවේ පුරවැසියන්ගේ තත්ත්වය නම් එහෙම නෙවෙයි. ඇත්ත වශයෙන්ම උපක්‍රමය නම් එම ඡන්දය වගකීමෙන් දැනුවත්ව සහ තලකා බලන ආකාරයෙන් භාවිතා කරන්නේ කොහොමද යන්න. විවිධ පාර්ශවල ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීම පැහැදිලිවම එහි ප්‍රධාන අංගයක් වෙනවා. හැබැයි ශ්‍රී ලාංකික අපි ඒ ප්‍රතිපත්ති කියවන්නේ දශක කිහිපයක ඉඳන්. ඒ ප්‍රතිපත්ති වල හැටියට රට හැදුනා නම් අද අපට මෙහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ සගයන්ගේ වගේම නායකයන් වීමට සිටින අයගේ පෞද්ගලික ලක්ෂණ ගැන අපිට මොනවද කියන්න පුළුවන්? සොයා බලන්න පුළුවන් දේවල් ගැන සොයා බලන්න පුළුවන්, ඒව පරිස්සම් කරලා අපට මොනවද කියන්න පුළුවන්? අපේවා කියන්න ගියොත් එහෙම ඒගොල්ලෝ අපිත් එක්ක පෞද්ගලික අමනාපකම් ඇති වෙනවා. ඒ අය දේශපාලන වේදිකාවේ නළුවන් ලෙස දකිනකොට අපි ඔවුන්ගේ රංගනය ඇගෙයිමට ලක් කරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම නායකත්වය තනි ක්‍රියාවක් නොවේ. නායකයන්ට කළ හැකි සහ නොකළ හැකි බොහෝ දේ තියෙනවා. නමුත් ඔවුන්ට ප්‍රබෝධමත්ව කරන දේවල් කරන්න පුළුවන්. ඔවුන්ගේ පෞරුෂය හෝ චරිතය, ඔවුන්ගේ ක්‍රියාවන් දක්වන ආකාරය කල්පවතින විදිහට සිත් ගන්නා විදිහට ඉදිරිපත් කරන්න ඕන. ඇත්ත වශයෙන්ම හොඳ සහ නරක නායකයන් අතර වෙනස හඳුනා ගැනීමට උපකාර වන විශ්වාසයන්, ආකල්ප, ඒ වගේම හැසිරීම් තවමත් අපේ රටේ ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් හඳුනාගෙන නැහැ, ඉගෙනගෙනත් නැහැ. යහපත් නායකයා කවුද කියලා සදාචාරාත්මක විදියට හරි ඵලදායී විදියට හරි පොදුවේ පිළිගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ අනුව අපිට අඳුර ගන්න පුළුවන් නරක නායකයන් කවුද කියලා. එහෙම බැලුවම නරක නායකයන් එක්කෝ සදාචාරාත්මක හරි සදාචාරාත්මක හැසිරීම් පිළිගත් ප්‍රතිපත්ති කඩ කරනවා. එහෙම නැතිනම් ඒව අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට බාධා කරන ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. ලංකාවේ වර්තමානයේ වෙනකොට බොහෝ නායකයන් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න හේතුව ඔතනම තියෙනවා. ඔබට පුළුවන් ඕක තෝරගන්න. ජනාධිපතිවරණයේදී පමණක් නෙවෙයි මහමැතිවරණයටත් මේක පොදුයි. මේ වෙනස්කම් නායකත්වය අප අවතක්සේරු කිරීමට මිනිසුන්ට උපකාර කරනවා. නායකයන් තුළ අගය කරන ගුණාංගද, නායකයන් තුළ අනතුරුදායක සලකුණුද උගතුන් විසින් සලකුණු කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. අහංකාරය, නිෂ්ඵලකම, වංකකම, බලය අනිත ලෙස භාවිතා කිරීම, අන් අය කෙරෙහි සැලකිල්ලක් නොමැතිකම, බියගුළුකම වගේම නොසලකිලිමත්කම තමයි මේ අනතුරුදායක ලක්ෂණ. නමුත් නරක නායකයන් ආත්මාර්ථකාමී හේතුන් මත බලය සොයමින් සිටියත්, බලය හොයමින් හිටියත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයන් තුළ පවතින ආකර්ෂණීය විශ්වාසදායක ගොඩනැගීම් මත ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ අතීතයට ගිහිල්ල බැලුවොත් ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම උදාහරණ සිය ගණනක් අපට ගන්න පුළුවන්. ඊළඟට මොනවද අපි බලමු චුට්ටක්. ඊළඟට මේ නායකයන් සතුව තිබිය යුතු ප්‍රායෝගික ප්‍රඥාව තියෙනවද කියලා. අපේ ලංකාවේ නායකයන්ට ප්‍රායෝගික ප්‍රඥාව තියෙනවද නැද්ද කියලා බොට මෙන්න මේ විදිහට හිතුවොත් හොයන්න පුළුවන්.
නායකත්වය කරේ තියෙන්න්න ඕන ප්‍රඥාවන්ත ආකර්ෂණය අලුත් දෙයක් නොවේ. සම්භාවය ගේකර දර්ශනක ඇරිස්ටෝටල් තර්ක කරලා තියෙනවා. හොඳ නායකයන්ට අතිරික්ත හෝ ඌනතාවේ ඒ පිළිබඳව හැඳින්වීම් ගණනාවක් සමඟ මැද බිම තුළ චරිත ගුණාංග රාශියක් තියෙනවා කියලා. නිදසුරක් වශයෙන් දහිරය කෙනෙක් අපි ගත්තොත් දහිරය කියලා කියලා කියන්නේ නොසලකිලිමත්කම සහ බියගුලුකම යන දුෂ්ටකම් අතර සුචරිත මැද ලක්ෂණය. දැන් ඔබට මේක ඔබේ ජීවිතරත් දාගන්න පුළුවන් නායකයන්ට විතරක් නෙවෙයි. දහිරය අපිට තියෙන්න ඕන. අපි ජීවත් වෙන තුලදී අපි සමහර නොසලකිලිමත්කම් තියෙන්න පුළුවන්, අපි බය වෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි. අපිට ජීවත් වෙන තැනදී තියෙන්නේ දුෂ්ටකම් මැද. මෙන්න මේ දේවල් හරියට තේරුම් අරගෙන ඒක මැද ලක්ෂණය සුචරිතය කියන එක තමයි තියෙන්නේ. අපිටත් ඕක පොදුයි දේශපාලන නායකයන්ට විතරක් නෙවෙයි. ඉතින් ඒ අනුව ඇරිස්ටෝටල් මේකෙදි මැද බිමක් කිව්වා. නවීන චරිත ගැන හොයන නායකත්ව පරීක්ෂකයන් අවධාරණය කරන පරිදි මනුෂ්‍යත්වය, නිහතමානීකම, අඛණ්ඩතාව, අමධ්‍යපභාවය, වගකීම, යුක්තිය, ධෛර්යය, අතික්‍රමණය, එවාගේම අතික්‍රමණකාරී ධාවනය, එවාගේම සහයෝගිතාවය මේ නායකයන්ට තියෙන්න ඕන. ඔබ බලන්න ඔබේ දේශපාලන නායකයෝ ළඟ විතරක් නෙවෙයි, ඔබේ ගමේ නායකයන්, ඔබේ ආයතනයේ නායකයන්, බැංකුවට ගියොත් බැංකුවල නායකයෝ, ඔබ වැඩ කරන ස්ථානයේ සිටින ඉහළ විදලා පල්ලෙ හැඩෙනකම නායකයන්ගේ තත්ත්වය ඔබට තෝරගන්න පුළුවන්. දේශපාලනයට පමණක් නෙවෙයි මේවා. ඔබේ දේශපාලනය ගැන මම මේ කතා කරන්නේ ඇදලා ගන්න මේ රටේ මේ වෙනකොට දේශපාලනයක් නැත්තම් මැතිවරණයක් කරන නිසා, මැතිවරණ කිහිපයක් කරන නිසා මේවා ගොඩක් දේවල් ඔබේ නායකයන්ට සතුයි, ඔබේ නායකයන්ටත් අයිති. සෑම ගුණාංගයක්ම නායකත්ව තම නායකයෙකුට තම භූමිකාවේ යම් අංගයක් සමග පළදායි ලෙස කටයුතු කරන්න උපකාර කරනවා. නුදුසුනක් විදියට මනුෂ්‍යත්වය නායකයෙකුට, ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ තියෙන නායකයෙකුට, මනුෂ්‍යත්වය කියන එක නායකයෙකුට සැලකිල්ල, සංවේදනය සහ අනුකම්පාව දැක්වීමට ඉඩ සලසනවා. එහෙම නැත්නම් නායකයෙක්ගේ වැඩක් නැහැනේ. සමහර අවස්ථාවලදී නැත්නම් පරීක්ෂණ අවස්ථාවලදී ඔහුට විරුද්ධ මොකක් හරි පරීක්ෂණයක් කරනවනම් ඒ වෙලාවට ඔහුට පුළුවන්කම තියෙන ඕන සන්සුන්ව, ඉවසිරිවන්තව සහ විචක්ෂණශීලීව සිටීමට වගේම ඒ ටිකට මූණ දෙන නම් ඔහුට පුළුවන්කම තියෙනවා අමධ්‍යපභාවයෙන් තොරව නැත්නම් ඒකෙන් ඔවුන්ට උපකාර කරනවා විදියට සන්සුන්ව ජීවත් වෙන්නේ. දැන් අපිට මේ දවස්වල බලන්න අපේ දේශපාලන වේදිකාව තුළ සන්සුන් නායකයෝ ඉන්නවද කියලා, ඒක ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න එක ඔබ සතු කාරණාවක්. හොඳ විනිශ්චය, තීක්ෂණ බුද්ධිය, තීරණාත්මක බව පෝෂණය කිරීමට උපකාර වෙනවා. නායකයට පමණක් නෙවෙයි ඒක, ඔබටත් මටත් පොදුයි. නායකයෙකුට සංකීර්ණ දිගහැරෙන අභියෝග සන්සුන්ව හසුරවන්නට ඉඩ තියෙන්න ඕන, ඉඩ සලසන්න ඕන. ඕනෑම ආකාරයක දිගහැරෙන අභියෝගයක් එයාට පුළුවන්කම තියෙන්න ඕන ඉතාම සන්සුන්ව දිගහරින්න. බලන්න ඔබේ නායකයන්ට, ඔබේ අඩවතර, ඔබේ කාර්යාලවල වැඩ කරන නායකයන්ටත් ඔවා තියෙනවද කියලා. හොඳ නායකත්වයකට වඩාත්ම ගැළපෙන තනි පෞරුෂත්වය වර්ග තියෙනවද කියලා තාම ලෝකේ හොයාගෙන තියෙනවා කියලා අපිට වාර්තාවල හොයාගන්න නැහැ. නමුත් අධ්‍යයන වලින් පෙනී යනවා ක්‍රියාශීලී, සුභවාදී, තමන් ගැන විශ්වාස කරන වගේම ඔවුන්ගේ කරදර කළමනාකරණය කරන්න පුළුවන් අයට වඩා හොඳ අවස්ථාවක් තියෙනවා කියලා නායකත්වයට පත් වෙන්න. සංවේදනය, යුතුකම් පිළිබඳව හැඟීමක් වගේම ධනාත්මක සමාජ වටිනාකම් ආරක්ෂා කිරීමට කැපවීමත් හොඳ නායකයන්ගේ ගුණාංගවලට යටින් ගලාගෙන යනවා. අපි කියන්නේ හොඳ නායකයෙක් හොඳ මනුස්සයෙක් කියලා. ඉතින් අපි ඒක බලමු අවසාන වශයෙන් දේශපාලන නායකත්වය අගයන්න පුළුවන්ද කියලා. කිසිම නායකයෙක් සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙම කියලා අපිට විශ්වාස කරන්නත් බෑ. නමුත් පෞරුෂත්ව දෝෂයක් ඔවුන්ගේ ඥානවන්ත විනිශ්චය කිරීමට බව ඔවුන්ගේ භූමිකාවේ එල්ලින් සමග කටයුතු කරන්නට හැකියාවක්, ඒ හැකියාවට බාධ කරන ඔවුන්ට ඥානවන්ත භාවයක් තියෙනවද නැද්ද කියන එක තෝරගන්න බැරි වෙනවා. ඔහුගේ පෞරුෂත්ව දෝෂයක් තියෙනවනම් ඒ නිසා ප්‍රඥාවන්ත නායකයන් කියන්නේ ඔවුන්ගේ දුර්වලතා පිළිබඳව ගැඹුරු සහ නිවැරදි අවබෝධයක් ඇති සහ එම ප්‍රවණතා අවම කර ගැනීමට උපාය මාර්ග තියෙන කෙනෙක්. ප්‍රඥාවන්ත නායකයා කියලා කියන්නේ එහෙම කෙනෙක්. හැබැයි අර මං ඉස්සෙල්ලා කියපු විදිහට පෞරුෂත්ව දෝෂයක් තිබුණොත් ඒක ඥානවන්ත භාවය පිළිබඳව නිශ්චය කරන්න ප්‍රශ්නයක්. දේශපාලන නායකයන් පැහැදිලිවම ඔවුන්ගේ ප්‍රතිපත්ති පක්ෂ වගේම තමන්වත් ධනාත්මක ආලෝකයකින් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඒකට කියන්නේ හැඟීම් කළමනාකරණය කියලා. මේ දවස්වල දේශපාලන වේදිකාවේ බොහෝ නායකයන්ගෙන්, ජනාධිපති අපේක්ෂක විතරක් නෙවෙයි,
තමන්ගේ පත්පත්ති තමන්ගේ පක්ෂ වගේම තමන්වත් ආලෝකයෙන් නැත්තම් දිලිසෙන භාවයක් පුදුම විදිහක දඟල මඟුලසල නළුව කියලා ඒ වගේ බොහෝ දේවල් ඉදිරිපත් කරන කටයුතු කරන එක තමයි දේශපාලන නායකයන්ගේ ස්වභාවය. කොහොමුණත් නායකයෝගේ සැබෑ පෞරුෂය හෝ චරිතය මැන බලන්න ලේසි වෙන්නේ නැහැ. නායකයන් පිළිබඳව අපගේ හැඟීම් සහ ඇගීම සම්පූර්ණයෙන්ම හේතු හෝ තර්ක මත පදනම් වෙන්නේ නැහැ කියන එක ඔයාලා ඉගෙන ගන්න ඕන, ඒක දැනගන්න ඕන. අපි නායකයන් හොයන්න ඕන නායකයන්ගේ දිගු කාලීන ප්‍රතිඵල සැලකිල්ලට අරගෙන. අතීතයේ ඉඳලා බලාගෙන ආවට පස්සේ අපි බලන්න ඕන එයාලා වර්තමානයේට හොඳයිද නරකද, සමාජ විද්‍යාත්මක පැත්තට යන්න ඕන, කලපුරුද්ද දැකපුරුද්ද හුරුපුරුද්ද ඇතිපුරුද්ද කියලා තියෙනවනේ. ඒක සමාජ විද්‍යාවෙත් උගන්වනවා. ඒ අනුව ඒගොල්ලෝ වර්තමානයේ කාලාන්තර අතීතයේ කරගෙන ආපු දේවල් හරියට කරාවිද, මේ වගේ බොහෝ දේවල් අපට තියෙනවා තක්සේරු කරගන්න. ඒවායෙන් පාලනයෙන් ඔබට ගිය දෑ ගැනත් අපිට ගණන් ගන්න ඕන, සැලසුම් කරන්න ඕන, බලන්න ඕන. මේ වගේ දේවල් හොයලා තමයි අපි නායකයෙක් පත් කරන්න ඕන. ලේසි වේද නැද්ද කියන එක ඔබම තමයි තීරණය කරන්න ඕන. කොහොමුණත් අවසන් වශයෙන් යහපත් නායකත්වය කියලා කියන්නේ මොකක්ද යන්න වසර ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරලා වාද විවාද කරලා තියෙන එක ගැන දැන් අලුතෙන් ඔබට පුදුම වෙන්න දෙයක් නැහැ. අපි මේ දවස්වල මේක ලංකාවේ හොඳටම දකින්න තියෙනවා. නායකයන්ට බලය තියෙන නිසා ඔවුන් අය ඥානවන්තව භාවිතා කිරීමට අපට සමවිටම අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ට බලයක් තියෙනවා. ඒගොල්ලන්ට බලය තියෙන නිසා මේගොල්ලෝ ඥානවන්තව ඒක භාවිතා කරන්න ඕන. ඒ නිසා ඒගොල්ලෝ එහෙම කරනවාද නැද්ද කියන එක තේරුම් ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා බුද්ධියක්. ඒ හින්දා බුද්ධිමත් දැනුවත් ඡන්දදායකයන්ගෙන් පමණක් අපට අවශ්‍යම නායකයන් බිහි කරගන්න පුළුවන්. ඒත් අපේ රටේ තත්ත්වය කුමක්ද යන්න තේරුම් ගැනීම ඔබ සතුයි. ඔබ තේරුම් ගත්තොත් ඔබට තේරේවි ඔබ ඉන්න තැන කොහෙද කියලා. අවසන් වශයෙන් නැවත මතක් කරන්නම්, දේශපාලන නායකයාගේ ඥානවන්ත භාවය, ඔහු ඒ ඥානාන්විත භාවය භාවිතා කරන ආකාරය පිළිබඳව ඡන්දදායක ඔබ දැනුවත් නම්, එවාගේම අතීතයේ සිට වර්තමානයේ දක්වාම ඔවුන් මොනවද කරේ කියන එක පිළිබඳව ඔබට හොයන්න හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට මතුවනාගතයේදී හෝ දැන් බැරි වෙයි. මොකද අපේ YouTube නාලිකාවල ගොඩක් කට්ටිය නැහනේ. ගොඩක් කට්ටිය නැති නිසා මේක මේ 100කින් 150කින් නවතිනවා. අනාගතයේ මතු දවසක හෝ අපිට පුළුවන් වෙයි හොඳ විශේෂ නායකයෝ ටිකක් මේ ශ්‍රී ලංකාවට පහළ කරගන්න. ඒ නිසා වැඩිදුරටත් කතා බහකින් එනකන් මම ගිහිල්ලා එන්නම්. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.